අවාසනාවට ඇත්ත කතාවක්. තමන්ගේ පුතාගේ අවාසනාවට ඇත්ත කතාව බෙදා හදාගන්න අද ශ්‍රී එෆ්එම් මැදිරියට ඇවිත් ඉන්න අම්ම කෙනෙක්. මට අම්මගේ නම කියන්න. මගේ නම ගීතා චාන්දනි. ආවේ කොල්ලු පිටියේ ඉඳලා. පුතාගේ නම සසංක ජගත්අල්ලිස්. වෛද්‍යවරු දැනට කියන්නේ සසංක මුලේ සසංකගේ මුලේ මැරිල එක පැත්තක් ස්නායු මැරිල කියලා කියන්නේ ස්නායු අකිලිලාලු. හැමෝම දන්න විදිහට කියනවා නම් සසංක මේ වෙනකොට ඉන්නේ කෝමා තත්වේ. ඔව් ගීත කවද්ද පුතාට මේ සිද්ධිය උනේ? මේ සිද්ධිය උනේ 2013 මාර්තු 2 වෙනිදා තිබුණ ස්කවුට් කෑම්ප් එක. බාලදක්ෂ කඳවුරා. ඊට පස්සේ මෙයා තමයි එදා එයයි කණ්ඩායමේ නායකයා. ගෲප් නායකයා. ඊට පස්සේ මට හිතුණා අනේ ඕන්නේ නැහැ පුතේ කිව්වනම් එයා එදා නවතිනවා ගෙදර. නිදාගත්ත පුතා තමයි මම අපරාධයක් කරගත්තේ. එයා සීට් එක පෙරව නිදාගත්ත මම එක්ක දැන් තර් බණීනේ එන්න කිව්වයි කියලා දැන් එක්කගෙන ගියා. හතමාරට ස්කෝල්ට බාර දුන්නා. බාර දීලා මම 9 වෙනකන් ඒත් හිටියා. යනකොට මෙගා බෝතලයක් අරන් යට සමෝසෙකුයි මයිලුවෙකුයි අරන් දුන්නා. අරන් දීලා දැන් ගිහිල්ලා පුතා ටිකට පස්සේ කිව්වා අම්මේ මේ කෝප් 25ක් අරන් දෙන්න. මං කිව්වා මේ අහා කියලා. ඉපර අනිත් මගේ යාළුවා කිව්වා නෑ ඔයාලාමට සල්ලි නැහැ. ළමයිගෙන් සල්ලි එකතු කරන්න කිව්වා. එකතු කරන්න කිව්වම අනේ මේ එකතු කරන්න ඉප ලැජ්ජයි. අද අපි අමලඟ මොනර එක්කින්නවා කිව්වා. ඒ පාර මම මොකද කරේ ළමයට ගෙනත් දුන්න කෝප 25ක්. කෝප 25ක් ගෙනත් දෙලා ඉතින් මං ගෙදර ආව 9ට. ඕව ගිහලා 12 අතරට මං ඉස්කෝලට ආවා. ඉස්කෝලට එනකොට පූල් එකේ කිසිම කෙනෙක් නැහැ ඇතුලේ. වටේට ඉන්නම කට්ටිය. පුතාගේ ස්කවුට් ඉන්වල්ටනේ බාලදක්ෂ කඳවුරකට ගියේ. එතකොට ස්විමින් පූල් එකේ මම නැත්නම් මේ පිහිනුම් තටාකේ පුතා මොකද කරලා තියෙන්නේ? සේනසුරාදේට උදේට බාලදක්ෂ තියෙනවා. බාලදක්ෂ මේ 12 වෙනකොට ඉවරයි. 12න්ටම සර් 12 ඉඳලා එකහම ආර වෙනකන් ළමයි පිහිනුම් තටාකේට බස්සනවා. සර්ුත් එදාට බහිනවා. බැහැලා ගේම් මෙහෙම කරනවා. ඒ පාර ගේම් කරනවා. ඒ සේරම තියෙනවා. එකහම ආට ඉවර වෙනවා. ඒ කියන්නේ බාලදක්ෂ ගුරුවරයා තමයි මේ දේවල් කරන්නේ. බාලදක්ෂ ගුරුවරයා මේ දේවල් කරන්නේ. එතකොට පිහිනුම් ගුරුවරයා එයා ඉන්නව එනවට එයා ටිකක් කර ඉඳලා එයා යනවා ඉතින්. එයා ටික වෙලාවයි ඉන්නේ. එයා යනවා වෙන එක්කෙනෙක් ඉන්නවා මේ කවුද? ජීවිත ආරක්ෂකයෝ. නෑ ලයිට් ගාස් කවුරුවත් නෑ ඒගොල්ලෝ. කිසිම කෙනෙක් නෑ. අනිත් අය තමයි ළමයි ටිකයි සර්ුයි තව ඉන්නවා ලොකු ළමයින මේකට පුරුදු කරන්න. සර් ලොකු ළමන්ටත් බාර දෙනවා මේගොල්ලෝ. ඉතින් පුළුවන් අය එක පැත්තකට දානවා, සාමාන්‍යය තව පැත්තකට දානවා, ගොඩක්ම බැරිය බේබියකට දානවා. එහෙම තමයි හැමදාම කරන්නේ. සසංකට පීනන්න පුළුවන්. සසංක ඩීප් එකේ නම් පීනලා නෑ කවදාවත්. දැන් එදා නම් පූල් එකට ළමයි 60ක් බැස්සෙවලු. 60 බස්සලා සර් ඉඳලා නැහැ, සර් කැන්ටිමෙ ඉඳලා තියෙන්නේ. දැන් මම සර්ගෙන් අහුව සර් කොහොමකද දුන්නේ? නෑ සසංකත් පීනගෙන ගියා. මැදදි වෙච්ච දේ දන්නේ නෑ. සසංක යට හිටිය කියලා තමයි කියන්නේ. අම්මා එන වෙලාවේ එතන පිනුම් තටාකේ ළඟ ස්විමින් පූල් එක ළඟ හුඟක් ළමයි හිටියා කිව්වා. යාගේ බෑග් එක ඇදද දෙන්නේ හිටියා කිව්වා. තව දෙමව්පියෝ හිටියා කිව්වා. අම්මා ඒගොල්ලන්ගෙන් ඇහුවේ නැද්ද පුතාට මොකද වුනේ කියලා? ඊට පස්සේ දැන් අම්මයි ළමයි හවුස්වල් සිට බෑග් එක ඒලා මං ඉදින් පාඩු ඉඳලා අනිත් ළමයිගෙන් ඇහුවා. දැන් අනිත් ළමයෙන් අහන්න ළමයි බය වුණා. ඊට පස්සේ එක ළමෙන් ගොතක ගහ මේ වුණා. ඊට පස්සේ මම සර්ගෙන් ඇහුවා අනේ සර් කො මගේ පුතා සසංකකෝ. හා හා පොඩ්ඩක් ඉන්න යා මේ පූල් එකේ යට ඉඳලා හොස්පිටල් එකට අරන් ගියා කියලා. මට දැන් කෑ ගන්න බැ. මන්ට අගල TNT පෙත්තක් දිවයට තියාගත්තා. මට හાર્ට් එකක් තියෙනවා. මම ඒක දිවයට තියාගෙන සර් කිව්වා යන්යන් දැන් අනිත් දෙමව්පියෙක් මට කතා කරන්න වෙලාවක් නැහැ. මට මොනව වුණාද කියලා මට තේරෙන්නේ නැහැ එතනදී. ඊට පස්සේ මම රෝහලට අරන් ගියා. යනකම් මම කෑ ගහගෙන ත්‍රිවිල් එක ගන්නත් කිව්වා. කෑ ගහන්න එපා. මට එලව ගන්න බැ ත්‍රිවිල් එක කියලා. ඒ යනකම් මගේ මල්ලිට සර්ගේ ෆෝන් එකේම කෝල් එකක් දුන්නා. දීලා යනකොට ළමයා පේන්නේ නැහැ. ඒ පාරේ දනඩාවල්ල නෝර තමයි කිව්වා ළමයා ප්‍රතිජීවනයේ කී අපි ඉන්න දැන් තව ටිකෙන් එයා දානවා කිව්වා ICU එකට. කොමාරි ළමයා මේ මසාජ් කළා ළමයාගේ කිසිම කමියකක් නැහැලු. ඒ පාර අයන් ෂොක් එක දීලා එතකොට තමයි ළමයා ගැස්සීලා තියෙන්නේ. ඊට පස්සේ තමයි වෛද්‍යවරු මැෂින් හයි කළා. ICU එකේ එක දිගට මාස 3ක් හිටියා. මාස 3යි දවස් 10ක් හිටියා. රාගම් පුනරුත්ථාපනයේ අවුරුදු 2යි දෙකහමාරක් හිටියා. ලංකාවේ ජනප්‍රිය වගේම සුප්‍රසිද්ධ පාසලක මේ වගේ සිද්ධියක් වුණාම ඒවා මාධ්‍ය වාර්තා කරනවා. හැබැයි සසංක ගැන එහෙම වාර්තා කරපු විත්තියක් පත්‍රයක එක වතාවක් වාර්තා කරලා තිබුණා. ඊට පස්සේ මාධ්‍යවල වාර්තා වුන්නේ නැහැ. මාධ්‍යවල වාර්තා කරගෙන මේක පත්‍රේ ගියා. මම කිව්වා පින්සිපට දැන් ළමයා මෙහෙම ඉන්නේ සිහිය නැහැ. ළමයා හැටි බලන්න බෑ. ඔව් විතින් මෙච්චර කාල නොකායනකොට ළමයා කෙට්ටු වෙනවා තමයි කියලා ওই වචනේ දුන්නා. ඊට පස්සේ දැන් මට ළමයා දැන් මොන හරි කරගන්න බෑ. ළමයට කෑම් බීම ටික හැමතත් මට සල්ලි තියෙන්න එපා. ඉතින් වන්දියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ආයෙනම් ඔයාලා ඕන දෙයක් කරගන්න මාධ්‍යෙන් මම මොකුත් කරන්නේ නැහැ කිව්වලු. ඉතින් ප්‍රින්සිපල් කිසි දෙයකට ඉඩ දුන්නේ නැහැ මේක. ඒ කොහොම හරි ඉහළින්ම ඇවිල්ලා තියෙන
ඕනවල නියෝගයක් මේක මොනවටත් දාන්න එපා කියලා. දැන් මම මාධ්‍යට දැන් ওই නුවන්ලාට ගොඩක් ස්තුති දෙනවා මේක මෙහෙලා දෙලියට ආපු එකට. අවුරුදු 3කට පස්සේ මගේ ළමයා හංගල මරපු වගේ තමයි හංගල තියුනේ මෙච්චරක. පුතාගේ මේ ඛේද වාචකයෙන් පස්සේ තවත් ඛේද වාචකයකට මුණ දෙන්න ගීතලට සිද්ධ වෙලා. ඔව්. පුතා තියාගෙන ඉන්න ගේ නැති වෙන්න යනවා නේද? ඔව් නෝන මම නැති වෙනවා ගේ දැන්. දැන් ඇවිල්ලා මාස 5යි පුතා එක්කන් වෙලා ගෙදරට වෙන්නේ. ඊට පස්සේ දැන් මේ 4 වෙනිද ඇවිල්ලා කිව්වා දැන් ගෙවල් කඩන්න වෙලා තියෙන්නේ. මේ මුහුදයි නගෙන මෙනින් දෙවර පාරක්. ඒකට තමයි ගෙවල් කරන්නේ. ඔක ගොඩක් දවස් ඉඳලා කඩනවා කඩනවා කියලා කිව්වා. ලක්ෂ 35ක වටිනාකම තමයි මේ ගේ තියෙන්නේ. ඉතින් ඒ ගේට මේ තව ඉන්න මෛත්‍රිකාරයෝ. ඊට පස්සේ තමයි දැන් ලක්ෂ 6.69ක් එක්කිනා ගානේ බෙදිලා ඇවිල්ලා තියෙන්නේ. මගේ දරුවා දේ ගෙදර තියන්නේ ඒකත් නැති වෙන්නේ මට යන්නේ ඉතින්. ඉතින් මං කිව්වේ ගේ කඩනවා මම ඔහෙ ඉන්නවා ගේ කඩනවා. ඉතින් මම ඉතින් ජනාධිපතිතුමාගෙන්ද අගමැතිතුමාගෙන්ද නිවාස ඇමතිතුමාගෙන් මං ඉදලා මට කොහරි නිවහනක් ලබා දෙන්න. මම ආසයි රට සංවර්ධනය වෙනවනම්. මට ඉතින් ඒවට ආසයි. මම කැමති නැත්තම් මෙතන මෙතනින් යන්න කැමති. මට ගෙයක් දෙන්න කොහෙන් හරි මගේ ළමයා තියාගන්න. මට කොල්ලෙමිම තමයි මං ඉල්ලලා හිටින්නේ. ශ්‍රී FM කනමැදිරි රාත්‍රිය වත්සලා එක්ක